පාර්ලිමේන්තු අමාත්‍ය මණ්ඩලයට ෂෝටිස් වෙනුවට පළතුරු කවන්න යන කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල රැස්වීම වලදී සංග්‍රහ කටයුතු සඳහා යොදා ගන්න ලබන පිටි හා තෙල් සහිත කෙටි කෑම වෙනුවට විජලනය කරන ලද පළතුරු ලබා දීම අනිවාර්ය කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කුෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු යොදා තිබෙනවා. ඊවැගේම රටපුරා පාසල් ආශ්‍රිත කෙටි කෑම හෙවත් ෂෝටිස් බහුලව අලෙවි වන බැවින් එය වැළැක්වීම සඳහා විජලනය කළ පළතුරු පාසල් පද්ධතිය වෙත හඳුන්වා දීම වඩා යෝග්‍ය බව සිය අමාත්‍යාංශ නිලධාරීන්ට පෙන්වා දී ඇති අමරවීර මහතා පාසල් දරුවන්ට ආදර්ශයක් ලෙස පාර්ලිමේන්තුවෙන් හා අමාත්‍ය මණ්ඩලයෙන් එය හඳුන්වා දිය යුතු බවත් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල්, අඹ, දොඩම්, අන්නාසි මෙන්ම වරකා යන පළතුරුද විජලනය කර පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙලෙස ලබා දීමට සැලසුම් කරලා ඇති බවයි සඳහන් වෙන්නේ. කෙසේ වුවද මෙම වසර අවසාන වීමට ප්‍රථම යන්ත්‍රයක මිල රුපියල් මිලියන 80ක් පමණ වන පළතුරු විජලනය කිරීමේ යන්ත්‍ර 10ක් ජර්මනියෙන් ආනයනය කර පළාතකට එක් යන්ත්‍රයක් බැගින් කුෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ ලබා දීමටද අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරලා තියෙනවා. ඒ අනුව පළතුරු විජලනය කිරීමේ කර්මාන්තයේ නිරත වීමට කැමැත්තක් දක්වන අයට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය, මූල්‍යාධාර, පුහුණුව මෙන්ම විලඳපොළ අවස්ථා සලසා දීමද කුෂිකර්ම අමාත්‍යාංශය හරහා සිදු කිරීමට නියමිත අතර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන්ට ප්‍රමුඛත්වයක් ලබා දීමටද තීරණය කරලා තියෙනවා. හොඳයි ඉතින් මේ වගේ වැඩසටහන් පටන් ගැනීම පාසල් ළමුන්ට ආදර්ශයක් විදිහට පාර්ලිමේන්තුවෙන්ම පටන් ගැනීම හා මේ වගේ යන්ත්‍රවලට යන මිල වගේ දේවල් ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.